අද අපි ඉන්න ඉතාම බරපතල අවස්ථාවක රටක් වශයෙන් ඒ මේ කොරෝනා වසංගතය මේ වෙනකොට සම්පූර්ණයෙන් මුළු රටම වසාගෙන තියෙන්නේ. දැන් අපිට මේ මොහොතේ ඊළඟට මේ ඉරණම අත්වෙන්නේ මටද කියලා මම මගේ ජීවිතය පිළිබඳ අවධානයකින් මට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තරම් භයානකයි. හැබැයි මේ භයානක තත්ත්වය පිළිබඳව ආණ්ඩුව මේ වෙනකොට කිසිම සැලකිල්ලක් නැතුව විභාගාත යන්න දෙන එක ගැන තමයි අපිට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා නවසීලන්තයේ එක කොරෝනා රෝගියෙක් අසුවීම නිසා මුළු රටම ලක්වසා දැම්මා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කොරෝනා රෝගීන් දෙන්නෙක් වුණාට පස්සේ රටේ ප්‍රාන්තයක් සම්පූර්ණයෙන් වසා දැම්මුවා. එතකොට ඒ වෙලාවේදී ගත යුතු තීන්දුව සහ තීරණය ඒ රටේ නායකයෝ ගත්තා. ඒ වගේම තමයි අපේ රටේ ජනාධිපතිතුමා පත්වෙච්ච මුල්ම කාලය තුළදී එතුමාට ක්ෂණිකව තීන්දුව තීරණ ගැනීමේ හැකියාව තිබුණා. ඒ නිසා තමයි මුල්ම අවස්ථාවේදී ලංකාවේ කොරෝනා රෝගියෙක් හසු වෙච්ච ගමන් මුළු රටම මාසයකට ආසන්න කාලයක් වසා දැම්මා. ඒ මාසයකට ආසන්න කාලයක් වසා දැම්ම වගේම ජන ජීවිතය යම් යථා තත්ත්වයකට පත් කරගෙන තමයි ඒ වෙලාවේදී ඒ කටයුත්ත කළේ. මේ වෙලාවේදී අපි දන්නවා මේ වෙලාවේදී රට වහන්න නෙමෙයි සියවතාවක් වහන්න ඕනේ අවස්ථාවක් මේ තියෙන්නේ. එතකොට නමුත් මේ වෙනකොට ඒ අදාළ ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් අරගෙන නැහැ. වෛද්‍යවරයෙක් පෙරේදා දිනයේදී පෙරේදා දින දවස් තුනකට ඉස්සෙල්ලා ප්‍රකාශයක් කරනවා. ඉතාම බරපතල තත්ත්වයක ජනාධිපතිතුමනි තියෙන්නේ රට කරාපිටියේ රෝහලේ එක්තරා තාත්තා කෙනෙක් ගෙනල්ලා දානවා කරාපිටි රෝහල ඉදිරිපසද රෝදපුටුවක. ඒ මනුස්සයා ඒ කරත්තරෝ ඒ කියන්නේ රෝදපුටුවේ පණ ඇදලා මියදෙනවා. කිසි කෙනෙක් ඒ වෙනුවෙන් ළඟා වෙන්නේ නැහැ කියලා. ඒ තරමට තමන්ගේ ජීවිතය තමන්ව ආරක්ෂා කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේ තරම් භයානක තත්ත්වයක්. එතකොට මේ වෙනකොට රට කෙසේද මේ ගත යුතු ක්‍රියාමාර්ග. ඒ නිසා අපිට හිතෙනවා මේ වෙනකොට අදාළ රජයක් නැද්ද මේ රටේ? රජයක් නැතු විභාගාත යන්නේ. ඊගාවට රෝහල් කාර්ය මණ්ඩලයක් නැද්ද? මේවට තීන්දුව තීරණ ගන්න මණ්ඩලයක් නැද්ද? දැන් අපි කිව්වා කරාපිටියේ රෝහලේ අපි යනකොට රෝගීන් හැමතැනම මහපාරේද ගඳන් යටද ගස්කොලන් යටද පේමන්ට් එකේද හැමතැනම කරාපිටියේ රෝගීන්. ඒ නිසා අපි කිව්වා මාතෘ නිවාසයක් තියෙන වහගෙන ලෙඩුන් 1000ක් විතර දාන්න පුළුවන් තැනක්. ඒ ලෙඩුන් 1000 මේ වෙලාවේ ෂණිකව තීන්දුවක් අරගෙන මොකද දැන් අතන අවදානම් තත්ත්වයක්. දකුණු පළාතේ තියෙන දැවැන්තම රෝහල තමයි කරාපිටියේ රෝහල. ඒ රෝහල මෙත එනවා විවිධ රෝගාබාධ තියෙන රෝගීන්. එතකොට මේ කොරෝනා රෝගීන් එලිමහන සැරිසැරීම නිසා අර මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් අවදානම් තත්ත්වයට පත් වෙන නිසා ආණ්ඩුව මේ වෙනකොට එහෙමනම් කරන්න ඕනේ අර කරාපිටියේ තියෙන මාතෘ සායන ගොඩනැගිල්ල රෝගීන් 1000ක් විතර සියලු පහසුකම් යටතේ දාන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව මේ වෙනතුරු ඒ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මොකද්ද ඒකට කියන්නේ? අපි ගියාම ඒකලෝ කියන උදාහරණේ තමයි මේකට මල ප්‍රවාහන පද්ධතිය තාම සකස් කරලා නැති. ගොඩනැගිල්ලක් පාස් කරනකොට අපි හන් රජයේ මේ විදිහට අපිලිවෙලක්ද තියෙන මේ තුලින්ම පේනවා රජයේක තියෙන මේ රජයේ විතර නෙවෙයි ගිය රජයේ තියෙන අපිලිවෙල සහගත තමයි මේකෙන් පෙන්වන්නේ. මල ප්‍රවාහන පද්ධතියක් සකස් නොකර ලුණු 1000ක් විතර ඉන්න පුළුවන් රෝහලක් හදනවා. මොකද්ද මේකේ තියෙන ප්‍රමිතිය? මොකද්ද මේකේ තියෙන වගකීම? කවුද මේක පාස් කරේ? ඒ නිසා මේකෙන් ණයක් දුන්නද මේ ණය දුන්නා නම් ලෝකේ කැනඩාව කියන රටෙන් දීලා තියෙනවා යුරෝ මිලියන 41ක්. ඒ 41 දෙන්න මේ ව්‍යාපෘති වාර්තාව බැලුවේ නැද්ද? ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගොඩකට අපි පැටලිලා තිනු. ඒ නිසා තමයි වර්තමාන වෙනකොට දැන් එතන ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ ගොඩනැගිල්ල අරගෙන කොරෝනා මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපිට බැලුව බැලමට පේනවා මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් මේ කොරෝනා මර්ධන මේ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්ෂණික තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ කියන එක අපිට පේනවා. ඒ නිසා දැන් මේ වෙලාවේදී අනිත් පැත්තෙන් බරපතල සිදුවීම තමයි දැන් මේ වෙලාවේදී සෞඛ්‍යංශ. මොකද මේක දේශපාලනය කියලා කියන්නේ රටක් පාලනය කරන්න ඕනේ. සෞඛ්‍ය මේ පිළිබඳව මේ කොරෝනා උවදුරු පිළිබඳව දන්නේ විශේෂඥ වෛද්‍යවරු. ඒතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකමතික ඉල්ලීමක් තියෙනවා මේක වහාම මේ වෙලාවේ රට ලොක්ඩවුන් එකට යන රට මුළු රටම වසා දාමන. එතකොට ඒ රටම වසා දැමීමේදී මම දැක්කා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියන මේක රට වැහුවාම රට අපිට පුළුවන් හෙට වෙනකොට ජනාධිපතිතුමාට තීන්දුවක් කරන්න රට වහන්න පුළුවන් කියලා. හැබැයි එතුමා කියනවා දැන් මිනිස්සුන්ගේ සාමාන්‍ය මේ රටේ 141ක් විතර පවුල් ඉන්නවා. 140ක් විතර පවුල් ඉන්නවා. ඒ මිනිස්සු දුප්පත් දිලිඳු පවුල්. එදා වෙලා හම්බ කරගෙන කන මිනිස්සුන්ට නම් ක්‍රමවේදයක් තියෙන්න පාය. දැන් මේ වෙනකොට කෝටි 23000ක් 30000ක් විතර වණනාවක් වියදම් වෙලා තියෙන කොරෝනා මර්ධනය කිරීම සඳහා. එතකොට කොරෝනා මර්ධනය වුණාද වර්ධනය වුණාද කෝටි 23000ක් වියදම් කරලා?
එතකොට වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙන නිසා දැන් මේ වෙලාවේදී කරන්න ඕනේ රටේ ජනතාව ලංකාව සමස්ත ලංකාව බැලුවාම පවුල් 60,000ක් විතර තියෙනවා. පවුල් 60,000ක් 70,000ක් විතර. මේ පවුල් 70,000කට රුපියල් 30,000ක දීමනාවක් දීලා දීමනාව කියන්නේ ඒක ද්‍රව්‍ය. ද්‍රව්‍යමය ආධාර ලබා දා ද්‍රව්‍යමය ආධාර ලබා දීලා රුපියල් 10,000ක් විතර මුදලින් දීලා මේ මිනිස්සුන් මුළු රටම වහ දාන්න ඕනේ. ඒ වසා දැම්මොත් එහෙම මේ මුළු රටේම ඉන්න පවුල් 60,000ට වියදම යයි කෝටි 30,000ක්. උපරිම කෝටි 30,000ක්. දැන් කෝටි 23,000ක් 30,000ක් දැනට වියදම් කරලා තිනවා. තව කෝටි 30,000ක් මාසයක් වියදම් කරොත් දුන්නොත් එහෙම මිනිස්සු අපහදීමටපත් වෙන්නේ නැහැ. ඊගාවට කවුරුවත් එළියට බහින්නෙත් නැහැ. එළියට බැහිලා හාර්තාර කරන්න උද්ඝෝෂණය කරන්න අපිට කන්න නැහැ කියලා මහපාරට එන්න උමනාවකුත් නැහැ. ඒ නිසා රටම වහලා දාලා මේ වසංගතය නවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. දවස් 14යි වහන්න ඕනේ. හැබැයි දවස් 14 ඒවා දෙකකුත් ඉක්මවලා ගිහින් මාසයක් වහලා දැම්මුත් මේ පහසුකම් ටික දීලා මේක නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේක නවත්තන්න නැතුව තව දවස් 4ක් 5ක් ගියොත් එහෙම මේ මැරෙන ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙලා යනවා. එතකොට මේ වියදම් කරන වියදම තවත් දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කෝටි 30,000කින් නිමාවටපත් කරගන්න පුළුවන් මේ වසංගතය තව කෝටි කීය දහහක් ගිහිල්ලත් අපිට මේක වසංගතයක් විතරක් නෙමෙයි ලංකාවේ ජනශූන්‍ය භූමියක් බවට පත් වෙන කාලය වැඩි ඈතක නෙමෙයි ජනාධිපතිතුමනි කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාට දැන් මේ වෙනකොට අපිට වැඩක් නෑ මේ වෘත්තීය සමිති කතාවක් අරගෙන ඒ වෘත්තීය සමිති වලින් රට වහනවා නම් ඉතින් ඒක නීත්‍යානුකූල වැසීමක් නෙමෙයි ජනාධිපති කෙනෙක් පත් කරලා තියෙන ඒකටනේ. ඒ නිසා ජනාධිපතිතුමා ඔබතුමාට කොන්දක් තියාගෙන මහානායක හඳුරල ඉල්ලීමක් කරලා තියෙනවා. ඊගාට ඔබතුමාගේම මේ ආණ්ඩුවේම ඉන්න පාර්ශ්ව 10කින් යුක්ත පක්ෂ 10ක් ඉල්ලීමක් කරලා තිනවා රට වහම වසා දමන්න කියලා. ඒ නිසා අපේ රටේ ජනතාවත් අපි ඉල්ලන්නේත් ඒකයි. මිනිස්සුන්ට කියන්න පුළුවන් මේ රට වහලා දාන්න පුළුවන් එකපාරට කියලා නෑ. රට වහලා දාන්න ඕනේ ක්‍රමවේදයකට අනුව. මේකේ ඉන්නවා ඉහළ ඉඳලා රාජ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නවා ඉහළ ඉඳලා පල්ලෙහාට විකාශනය වෙන ජාලාවක්. දිසාපති කෙනෙක් ඉන්නවා, ඊගාවට ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඉන්නවා, ග්‍රාම නිලධාරී ඉන්නවා, ඊගාවට එක වසමකට නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවා. මේ අය ලවා දැන් සමහරලාට දැන් අපිට පුළුවන් මොනදාගල එලෝලු ටික හැදෙනවා. ඒ එලෝලු ටික ගමට යන වැඩපිළිවෙලක් මේ තුල හදන්න පුළුවන්. ඒ නිසා දිසාපතිට එලෝලු ටික ආවහම දිසාපති ග්‍රාම සේවකට දෙනවා. ග්‍රාම සේවක ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවකට දීලා ගමට යන ගෙදරකට එලෝලු ටික යන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. එතකොට ගොවියටත් ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට ප්‍රශ්නෙකුත් නැහැ. ඊට පස්සේ ඒවයින් අර අපි විවේදම් කරන 30,000 තුල ඒ සියල්ල අන්තර්ගතයි. ඊගාට රට පුරාම ෆාමසි ඇරලා තියෙන එක තමයි තියෙන්නේ. ඒ ටික ඇරලා මේක හැකේක්මනින් නැත්තම් මේක හෙටානෙද්ද වෙනකොට ඔබතුමන්ලාට අපි විශේෂයෙන්ම කියන්නම්, මීට ඉස්සෙල්ලත් අපි මතක් කරා මේක වෙන්න ඔන්න මෙන්න තීද්දිත් අපි කිව්වා සාමාන්‍යයෙන් මිනිස්සු 50ක් විතර මැරෙනකොට අපි කිව්වා මේක 100-200 වෙන්න පුළුවන් කියලා. දැන් අපිට කියාගන්න බෑ හෙටානෙද්ද වෙනකොට මේ මැරෙන ප්‍රමාණය කොච්චරද කියලා. මොකද දැනට වාර්තා වෙලා තියෙන්නේ 170-180 වගේ ප්‍රමාණය. ඒ කියන්නේ නිල වශයෙන් එන ඒවා. නිල නොවන ප්‍රමාණයකුත් තියෙනවා. දැන් මේ ආණ්ඩුවේ අපිට බැලුවාම පේනවනේ නිල නොවන ප්‍රකාශයක් තියෙනවා, නිල ප්‍රකාශයක් තියෙනවා. නිල නොවන ප්‍රකාශය නිල ප්‍රකාශය රජයෙන් ඉදිරිපත් කරනවා, නිල නොවන ප්‍රකාශය පරිබාහිරින් එනවා. ඒ නිසා මේක ඉතාම බරපතල ඛේද වාචකයක්. ඒ නිසා මේක අද හිතන්න නැතුව හෙට හිතන්න ගියොත් එහෙම මේ ගැන අපි පසුතැවිලි වෙන්නයි සිද්ධ වෙන්නේ. එදාට ජනාධිපතිතුමා බැනුම් අහන්නේ මිනිසුන්ගෙන් නිකම්ම නිකං ජනාධිපති තුමා කියලා නෙමෙයි. ඒ නිසා අපි ඒ තත්ත්වෙටපත් නොකර මේ රට මේ කොරෝනා වසංගතය මර්ධනය කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. මොකද හෙටම වහන්න පුළුවන් නම් ඉතාම වැදගත් කියන එක මතක් කරන්න ඕනේ. මොකද මැරෙන ප්‍රමාණය තවත් මරණ 1000ක් 2000ක් විතර අඩු කරගන්න පුළුවන් හෙට රට වැහුවොත්. හැබැයි දැන් අද මේ වෙලාවේ කෙලින් තීන්දුවක් ගන්න විදිහක් අපිට පේන්නේ නැහැ. වෘත්තීය සමිතියේ වෛද්‍යවරු සෞඛ්‍ය අංශයේ හැම කෙනෙක්ම තියෙනවා. ඊට අමතරව ඊයේ වෙනකොට මහානායක ස්වාමීන් වහන්සේලාත් කිව්වා මේ වෙලාවේ රට වහන්න කියලා. හැබැයි මේ හැමෝම කියනකම් බලන් ඉන්නවා. ඒ කියනකම් බලන් ඉන්නේ කියනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ නේද? නෑ මේ මෙයාලට උමනාව රටේ ආදමේ මේ කොරෝනා ගැන නෙමෙයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය හදාගන්න. ඒකේ හොඳම ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිය තමයි අර උදයංග වීරතුංග මහත්තයා කිව්වේ.
එතුමා කිව්වා විජේදාස රාජපක්ෂ මහත්තයට අභියෝගයක් කළා එන්න මාත් එක්ක ප්‍රසිද්ධ වේදිකාවක මාධ්‍යයක කතා කරන්න. මොකද්ද එතුමා කිව්වේ? ඔබතුමන්ලා මේ හිතන තත්ත්වෙ නෙමෙයි අපි හිතන්නේ. මොකද්ද එතුමන්ලා හිතන්නේ? එතුමන්ලා කියනවා මේ රටේ ආර්ථිකය වැටිලා තියෙනවා. මේ රටේ 45,000ක් මේ වෙනකොට, ඒ කියන්නේ එතුමා කියන ප්‍රකාශය මම කියන්නේ 45,000ක් මේ වෙනකොට සංචාරක කාමර වැහිලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි ආර්ථිකය හදන්න. එතුමාට උමනාව තියෙන්නේ ආර්ථිකය හදන්න මිසක් එතුමාට අවශ්‍ය නැහැ මේ කියන මේ කොරෝනා වලින් මිනිස්සු බැරෙන එක. එතුමාගේ ප්‍රකාශය බලන්නකෝ. එතකොට මේ දැක්ම නේද මේ වගේ අය නේද මේ ආණ්ඩුවේ ඉන්නේ උපදේශක දෙන්න. ඒ නිසා අපිට හිතෙනවා මේ අර එදා අපි පත් කරගත්ත ගෝඨාභය ජනාධිපතිතුමාද මේ ඉන්නේ කියලා. එතකොට එක්ක එතුමාව කවුරු හරි ඩැහැගෙන ගිහිල්ලා ඒ වගේම රූපයක් මේ තියලා තිනවා. එහෙම නැත්තම් එතුමාගේ මේ 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 මොලේ මං හිතන්නේ කම්පියුටර් මාර්ගයෙන් වෙනස් කරආද කියලාත් අපිට හිතෙනවා. මොකද එතුමා දැක්ක අපි දැක්කේ එතුමා තරම් කෙලින්ම ඍජුව තීන්දුව ගන්න පුළුවන් නායකයෙක් අපිට නැහැ කියලා. ඒ නිසානේ විමල් වීරවංශ මහත්තයාත් එදා කිව්වේ ලීක්වාන් යුත් මහතීර් මොහමඩුත් සංකලනය වුණාම ඇති වෙනවානේ අලුත් චරිතයක්. අන්න ඒ වගේ කෙනෙක් කියලා තමයි අපේ වර්තමාන ජනාධිපතිතුමාට කිව්වේ. ඉතින් අපට තාමත් සැකයක් තියෙන ඇත්තටම අපේ ජනාධිපතිතුමා අපි ඡන්දය දීලා පත් කරගත් ජනාධිපතිතුමා අතුරුදාන් කළාද කියලා. ඒ වෙනුවට මේ වෙන කවුරු හරිද මේක තියෙන්නේ කියලා අපට සැකයක් තියෙනවා. ඒක තමයි ඔබතුමාලා අපෙන් අහන්නේ. නෑ රටේ නායක ජනාධිපතිවරයා මේ වගේ වෙලාවක ජාතිය අමතන්න ඕනේ. අමතන මොකද්ද කියන්න ඕනේ? එතුමාගේ ප්‍රතිපත්ති එදාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නෙමෙයි එතුමා ජනාධිපතිවරයා මේ වෙලාව ජාතිය අමත ගන්න ඕනේ. අමතන්න ඕනේ ජනතාවට, ජනතාවගේ හිත හදලා මේ කොරෝනා මර්ධනයේ මම මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මෙච්චර කාලයකදී මම මේ කොරෝනා වඳුර මර්ධනය කරනවා. ඒ වගේම රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒකට අවශ්‍ය වෙන වැඩපිළිවෙලත් මම හදලා තියෙනවා කියලා අන්න ඒකයි ජනාධිපතිතුමා විසින් ජාතිය අමතලා කියන්න ඕනේ. එහෙම නැතුව වෙන මොනවාක්වත් එතුමාගෙන් බලාපොරොත්තු එතුමාගේ දා ඡන්ද වේදිකාවේ කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය නම් නැවතත් ඇවිල්ලා ජාතිය අමතලා කියන්නේ. ඒක මිනිසුන්ට වැඩක් නැහැ. මිනිසු ඒක බලාපොරොත්තු වෙන ඒ ප්‍රකාශ කරන්න ගියොත් ජනාධිපතිතුමා තවත් පිරිහීමකට ලක් වෙනවා මිසක් පැහැදීමකට ලක් වෙන්නේ නැහැ. මේ ප්‍රකාශ අපි මේවා කියනකොට එතුමන්ලාට ගොඩාක් වේදනාව ඇති. වේදනාව වුණත් කිය යුත්තේ කියන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ වන්දිබට්ටයෝ වෙන්න එපා, එහෙයියෝ වෙන්නත් එපා, උජුපටිපන්න කිය යුත්ත ඒ වෙලාවේ හරි කෙලින් කියන්න. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඉතින් අහිමි වෙන දරුවොත් නැහැනේ. හාමුදුරුවෝ කියලා කියන්නේ කෙලින් තීන්දුව ගන්න ඕනේ අය. අපේ ජීවිතේ අහිමි වුණත් අපි හෙට සුදු වෑන්නකින් ඇවිල්ලා අරගෙන ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විතරයි එතනින් ජීවිතේ නැති වෙලා යන්නේ. ඒ නිසා අපි කියන්න ඕන දේ හරියට කෙලින් කියනවා. මහන්සි කියන්නේ මේ වෙලාවේ දරාගන්නවා කලින් තේ ජාතිය අමතලා එතුමන්ට මේ කොරෝනා නිරණය වැඩවත් කරන මර්ධනය කරන කියන වැඩ පිළිවෙල ජාතිය හමුවේ කිව යුතුයි කියන්නේ අන්න ඒකනේ පැහැදිලි. දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකය වැටෙනවා. ඒකටත් අපි මම විසඳුමක් හදලා තියෙනවා. ජනාධිපතිතුමා කියන්න ඕන දේවල්. ඊගාවට කොරෝනා මර්ධනය වෙන්න මම මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක් කළා. දැන් ඒකත් අපි මෙන්න මේ මාසේ වෙනකොට මෙච්චර මේ එකක් වෙනවා. අහවල් මාසේ වෙනකොට සම්පූර්ණයෙන්ම ලංකාව කොරෝනා වලින් තොර වෙච්ච රටක් බවට පත් වෙනවා. ඊගාට මෙන්න මෙච්චර පවුල් දුප්පත් පවුල් ප්‍රමාණයක් තියෙනවා. ඒ පවුල් වලටත් ජන ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය වෙන වැඩ පිළිවෙල අපි හදලා අන්නේ ටික තමයි ජනතා බලාපොරොත්තු වෙන්නේ. එදා වේදිකාව නැගලා කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මොකද ටීවී එක වෙනදනම් වෙන මොන හරි බලයි මේක වහලා දාලා මිනිස්සු බුදිය ගනි. මොළ හතක් තියෙනවනේ බලන්නකො. ඉස්සෙල්ලාම ලාෆ් වැඩි කරා. ලාෆ් වැඩි කරනකොට ෂෙල් එක තිබුණා. ඒතකොට මිනිස්සු බෝලිං වල ගිහිල්ලා ෂෙල් එක ගත්තා. ඊට පස්සේ දැන් ගාන වැඩි කරා ලාෆ් එකේ. දැන් ලාෆ් එක එනවා. ලාෆ් එක එනකොට මොකද කරන්නේ? ෂෙල් එක වැඩි කරනවා. දැන් හරිනේ. ඒක තමයි මොලේ කියලා කියන්නේ. දෙකම එකපාරට වැඩි කරොත් අවුලක්. දෙක දෙවතාවකට වැඩි කරාම තමයි ලස්සන. ඒක තමයි ඒක. ඊගාට දැන් ඉස්සෙල්ලා ඕවා වැඩි කරාට පස්සේ දැන් ඔන්න තෙල් හිඟයක් එනවා. තෙල් හිඟේ එන්නේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා තෙල් මේ වෙච්ච නිසා දැන් පාන් වල ගාන වැඩි කරා. අරවයි මේවා හැම දෙයකම ගාන වැඩි වෙනවා. දැන් ඔන්න තෙල් හිඟයක් එනවා. තෙල් හිඟේ වෙලා තෙල් නැති වෙනකොට මිනිස්සු පෝලිං ගාන නේද? මිනිස්සු කල්පනා කරනවා අපිට තෙල් ටික දීපන්. ඊට පස්සේ ගාන වැඩි කරනවා. වැඩි කරලා තෙල් ටික දෙනවා. තෙල් ටික දුන්නාට පස්සේ
ඊට පස්සේ අයිත් ඔන්න පාන් වලින් අරවා මේ ගාන වැඩි වෙනවා. ඉතින් ඒක තමයි මොලේ කියලා කියන්නේ. අන්න ඒක තේරුම් ගන්නකෝ. ඒක මොලේ මොල හතක් තියෙනවා කියලා කියන්නේ ඒකටනේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය